සුබ දවසක් ඔබ සියලු දෙනාටම මම අද සජීවීව සම්බන්ධ වෙන්න හිතුවා වර්තමාන දේශපාලන තත්ත්වය පිළිබඳව යම් පැහැදිලි කිරීමක් කරන්න. ඒ වගේම තමයි පසුගිය දින කීපය තුළ මම කීප වතාවක්ම පොරොන්දු වුණා ඔබට සජීවීව සම්බන්ධ වෙනවා කියලා. නමුත් මේ යම් යම් කාර්යබහුලත්වයත් එක තරමක් එයට හැකියාවක් ලැබුණේ නැහැ. මම අද මේ විශේෂයෙන්ම මේ කතා කරන්න බලාපොරොත්තු වෙන්නේ මේ කාල සීමාව තුළ රටේ දේශපාලනිකයේ මේ වශයෙන් බොහොම උණුසුම් තත්ත්වයක් පවතිනවා. විවිධ පක්ෂවල විවිධ අපේක්ෂකයන් මේ අවස්ථාවේ තමන්ගේ ප්‍රචාරණ කටයුතු ආරම්භලා තියෙනවා. ඒ වගේම තමයි විවිධ අය බොහෝ අවස්ථාවන්වල යම් යම් ජ්‍යොතිර්වේදීන් යම් යම් ප්‍රකාශ නිකුත් කරමින් පවතිනවා. ඒ වගේම තමයි සමාජයේ විවිධ පුද්ගලයන් ඒ සම්බන්ධව යම් ප්‍රකාශ නිකුත් කරනවා. ඉතින් මම මේ අවස්ථාවේ කල්පනා කරා, ඇත්තටම මගේ විෂයට අනුව, ජ්‍යොතිෂ විද්‍යාවට අනුව මේ රටේ ඉදිරියේදී පත්වන රාජ්‍ය නායකයා පිළිබඳව යම් කාරණාවක් ඔබට ගෙන එන්නට මෙය ඔබට සුවිශේෂ වේවි. ඒ වගේම තමයි ඔබ සමහර විට මම මේ කරුණු කාරණාව කිව්වම සමහර අය සමහර පක්ෂවලින් මට හොඳ කියනකොට සමහර පක්ෂවලින් යම් යම් දෝෂාරෝපණයන් එල්ල කරන්න පුළුවන්. එය සාමාන්‍ය සිදුවීමක්. නමුත් කිසිම අවස්ථාවක මම මෙය ඉදිරිපත් කරන්න බලාපොරොත්තු වෙන්නේ නැහැ යම් පක්ෂග්‍රාහීව. නමුත් මං කියන්න ඕන දේ කෙලින් කියන්න ඕන හින්දා මේ අවස්ථාවේ කියනවා. ඒක නිසා මේ වර්තමාන දේශපාලන තත්ත්වය තුළ රටේ විවිධ ජ්‍යොතිර්වේදීන් ප්‍රකාශනිකුත් කරනවා. මම දැක්කා ළඟදී ඉන්දික තොටවත්ත මහත්මයා යම් ප්‍රකාශයක් නිකුත් කරලා තිබෙනවා. යම් ජ්‍යොතිෂ විද්‍යාවට අනුව යම් එතුමා නිගමනයකට ඇවිල්ලා තිබෙනවා මේ රටේ ප්‍රධාන අපේක්ෂකයන් දෙදෙනාගේ කේන් සටහන් පිළිබඳව. ඒ වගේම තමයි මම දැක්ක සරච්චන්ද්‍ර මහත්මයා, තවත් ජ්‍යොතිර්වේදීන් කීප දෙනෙක්ම. ඉතින් මම ඉස්සෙල්ලම කියන්න ඕන, මම මීට ඉස්සෙල්ලා මේ ඉන්දික තොටවත්තට යම් අවස්ථාවක අභියෝගයක් එල්ල කළා. ඔහුට පුළුවන් නම් ඇවිල්ලා මං ඉදිරියේ යම් මම දෙන අභියෝග ටික ජය අරගෙන පෙන්වන්න කියන එක. නමුත් ඔහු තවම මම ඔහුට කල් දීලා තිබුණා නොවැම්බර් මාසේ දක්වා. නමුත් ඔහු තවම මට දිනයක් ලබා දීලා නැහැ. මොකද මම මේ අවස්ථාවේ කිව්වේ ඕනම, ඔහු කියන ඕනම අවස්ථාවකට, ඔහු කියන ඕනම තැනකට, ඔහු කියන ඕනම ස්ථානයකට එන්න කැමතියි කියන එකට. නමුත් ඔහු තවම එම අභියෝගය මගහරිමින් පවතිනවා. ඉතින් ඒක නිසා මම මේ වෙලාවේ ඒක පැහැදිලිවම මතක් කරන්න ඕන. එතුමා ජ්‍යොතිෂයේ බියගුල්ලෙක් විතරයි, ගේ ඇතුළේ ඉඳගෙන වැඩ දාන පුද්ගලයෙක් විතරයි. ඒ හැරෙනකොට කිසිම සංවාදයකට එන්නේ නැහැ. අනිත් එක තමයි මම ඔහුට අමතක වෙච්ච දෙයක් තියෙනවා, ඔහු නොදන්න දෙයක් තියෙනවා. ඔහු කියනවා මම හේතුවාදීන් සමග අභියෝගයට එන්නේ නැහැ කියන එක. ඉන්දිකතට වත්ත මහත්මයා නොදන්නව ඇති, යථාරූප කියලා වැඩසටහනක් තිබුණා යම් නාලිකාවක. ඒ වැඩසටහනේ එකල අධ්‍යක්ෂකවරයා සමග මම පැය දෙකහමාරකට වඩා දුරකථනයෙන් සංවාදයේ දෙනවා මට ඒ අවස්ථාවේ වැඩසටහනකට අවස්ථාව දෙන්න කියලා. නමුත් කිසිම අවස්ථාවක ඒ අධ්‍යක්ෂකවරයා අවස්ථාව දෙන්නේ නැහැ. ඔහුට ඒ අවස්ථාවේ පැය දෙකහමාරක සංවාදයේ ඉදිරියේ ඔහු මගෙන් යම් අදහස් කීපයක් අරගන්නවා. නමුත් ඔහු අවස්ථාවන්දී කීප අවස්ථාවකදී ඔහු දුරකථනය පවා ආස නොකර එය මගහරිනවා. ඉතින් ඒ වෙලාවේ ඉන්දික තොටවත්ත සහ තවත් කීප දෙනෙක් පමණයි ඒකට ගෙන්වන්නේ. මොකද හේතුව ඔවුන්ට හිතවත් පිරිසක් විතරයි, හේතුවාදීන්ට හිතවත් පිරිසක් විතරයි එම විවාදවලට ගෙන්නවන්නේ. ඒට හේතුව තමයි ඔවුන්ට බොහොම පහසුවෙන් එය කරගැනීමේ හැකියාවක් තියෙනවා. ඉතින් ඒක නිසා, මොකද හේතුව ඉන්දික තොටවත්ත කියන පුද්ගලයා ජ්‍යොතිෂ්‍ය සම්බන්ධව කිසි හැකියාවක් තිබෙන පුද්ගලයෙක් නෙවෙයි, ඔහුට විශ්ව ශක්තියක් පිළිබඳව හැකියාවක් තිබෙන පුද්ගලයෙක් නෙවෙයි. එකක්. ඊළඟ කාරණාව තමයි
මේ වර්තමානයේ මේ ජ්‍යොතිර්වේදීන් ඉදිරිපත් කරන විවිධ මත ඔබ ඉස්සෙල්ලා කල්පනා කරලා බලන්න ඕනම ජ්‍යොතිර්වේදියෙකුට ඕනම කෙනෙකුට ඕනම අවස්ථාවක දෙයක් ප්‍රකාශයට පත් කිරීමේ නිදහස තියෙනවා. හැබැයි ඒ වගේම තමයි යම් කෙනෙක් අහන රුක්ෂාන් බබා කියලා ඉන්දිකතට වර්තමානය කියනවා කියලා මම ඒකට හොඳ උත්තරේ දෙන්නම් ඉදිරි කාලේ. මොකද මේ මම දීර්ඝ වැඩසටහනක් කරන්න බලාපොරොත්තු වෙමින් ඉන්නවා එතුමා ගැන අපි ඒකට උත්තරයක් දෙන්නම්. ඒ වගේම තමයි මෙතෙන්දී මේ විවිධ අයට ඕනම දැන් ඕනම ජ්‍යොතිර්වේදියෙකු සහ ඕනම කෙනෙකුට කියන්න පුළුවන් මෙයා දිනනවා දින්නේ නැහැ කියන එක. හැබැයි අපි මෙතෙන්දී විශ්වාස කරන්න ඕන එක දෙයක් තමයි සත්‍ය වශයෙන්ම මීට ඉස්සෙල්ලා කවුරු හරි දෙයක් කියලා හරි ගිහිල්ලා තියෙනවද කියන එක. අපි ඉතින් එහෙම නැතුව එහෙම යම් දෙයක් කියනවා නම් ඒකේ අපට විශ්වාස කිරීමේ හැකියාවක් නැහැ මගේ නිගමනයට අනුව නම්. ඉතින් ඒක නිසා ඉන්දිකතොටවත්ත මහත්මයා පහුගිය කාල සීමාව තුළ කියපු ගොඩාක් දේවල් ඔබ දන්නව ඇති. මේ බලන නංගිල මල්ලිලා විශේෂයෙන්ම විවිධ තරාතිරම්බල පුජ්‍යරෙන් මේ වීඩියෝ එක බලනවා. ඉතින් ඒක නිසා ඔවුන් දන්නවා ඇත්තටම කවුද සත්‍ය වශයෙන්ම හරි දෙය කියන්නේ කියලා. ඉතින් ඒ වගේම තමයි තවත් විවිධ ජ්‍යොතිර්වේදීන් මේ අවස්ථාවේ මේ අන්තර්ජාලය ආක්‍රමණය කරනවා යම් යම් අනාවැක කියන්නේ. ඔවුන්ට ඔවුන්ගේ දැනුම අනුව තමයි මේ අවස්ථාවේ කියන්නේ. ඔවුන් ගැන කිසි ප්‍රශ්නයක් නැහැ. නමුත් ප්‍රශ්නේ තියෙන්නේ මේ ජ්‍යොතිර්වේදය ජ්‍යොතිෂ විද්‍යාව විශ්වාස කරමින් මෙම විෂය විනාශ කරන පුද්ගලයන් ගැන තමයි මම මේ අවස්ථාවේ කතා කරන්නේ. ඉතින් ඒක නිසා එක අවස්ථාවකදී ඉන්දිකතොටවත්ත කියනවා බැසිල් රාජපක්ෂ නිසා ගෝඨාභය රාජපක්ෂ දිනනවා කියන එක. එය ජ්‍යොතිෂ සිද්ධාන්ත වෙනත සම්පූර්ණයෙන්ම පටහැනි. කිසිම අවස්ථාවක කිසි කෙනෙක්ගේ කර්මයක් කර්ම ශක්තියක් තව කෙනෙකුට ලබා ගැනීමේ හැකියාවක් නැහැ. ඉතින් ඒක නිසා ඉන්දිකතොටවත්ත කියන පුජ්‍යලයා ජ්‍යොතිර්විද්‍යාව පිළිබඳව අබමල් රේණුවක දැනුමක්වත් ඔහුට නැහැ. මම බොහොම වගකීමෙන් කියන්නේ. ඒ වගේම තමයි ඉන්දිකතොටවත්ත මහත්මයා සාමාන්‍ය ජෙනරල් නොලෙජ් එක අරගෙන යම් දෙයක් එහෙම සමාජගත කිරීම බොහොම වැරදි. මම මේ අවස්ථාවේ බොහොම කරුණාවෙන් ඉල්ලනවා ඒ දේ කරන්න එපා. තමන් යම් කෙනෙකුට කඩේ යනවනම් යම් කෙනෙකුට යම් දෙයක් කියනවනම් එය වගකීමෙන් කියන්න. මොකද මම කිසිම අවස්ථාවක මේ අද දිනය වෙනතුළු කිසිම අපේක්ෂකයෙක් ජයග්‍රහණය කරනවා කියලා නැහැ. යම් යම් කාලෙන් කාලයට යම් ඒ අවස්ථානුකූලව එයාලගේ එයාලට හොඳද නරකද කියන එක කියලා තියෙනවා. කිසිම අවස්ථාවක අන්තර්ජාලය පුරා බලන්න පුළුවන් කිසිම වෙලාවක මම කියලා නැහැ මෙයා දිනනවා කියන එක. ඉතින් ඒක නිසා මම ඒ ගැන ඉදිරියේදී කියනවා. මම අද ඔබට යම් දෙයක් කියන විශේෂ දෙයක්. ඒ වගේම තමයි ඉදිරියේදී මම කියනවා කවුද ඇත්තටම දිනන්නේ කියන එක. ඉතින් ඒක නිසා මම ජ්‍යොතිෂ කියන විෂය කිසිම අවස්ථාවක විනාශ කරන්න බලාපොරොත්තු වෙන්නේ නැහැ. ජ්‍යොතිෂ කියන විෂය රැක ගන්නව පමණයි. ඉතින් ඒක නිසා මේ ඉන්දිකතොටවත්ත ඒ කියන බැසිල් රාජපක්ෂ නිසා ගෝඨාභය රාජපක්ෂ දිනනවා නම් එය සම්පූර්ණ වැරදි. ඒ වගේම තමයි බැසිල් රාජපක්ෂට වඩා බලයේ තියෙන චමල් රාජපක්ෂ මහත්මයාගේ කේන්ද්‍ර සටහන තුළ. ඉතින් ඒක නිසා මට හිතෙන්නේ වැරදිලා තියෙනවා ඉන්දිකතොටවත්ත මහත්මයාට ඇත්තටම ජ්‍යොතිෂ පිළිබඳව දැනුමක් නැති හිඳයි. අහනවා ඉන්දිකතොටවත්ත මහත්මයා පැහැදිලිම ජ්‍යොතිර්වේදියෙක් නෙවෙයි. ජ්‍යොතිර්වේදියෙක් නම් එතුමා ඔය වගේ ප්‍රකාශ නිකුත් කරන්නේ නැහැ. එකක්. ඊළඟ කාරණාව තමයි මේ සජිත් ප්‍රේමදාස මහත්මයාගේ කේන්ස සටහන පිළිබඳව යම් ජ්‍යොතිර්වේදී මහත්තයෙක් කතා කරනවා. මම ඒ ගැන ඉදිරියේදී කතා කරනවා කවුද කියන එකකින් එකට උත්තර දෙනවා. ඒ මහත්තයා කියනවා සජිත් ප්‍රේමදාස මහත්මයාගේ කේන්ස සටහන වෘෂභලග්නය කියලා. පැහැදිලිවම සජිත් ප්‍රේමදාස මහත්මයා වෘෂභලග්නයේ හිමියෙක් නම් සජිත් ප්‍රේමදාස මහත්මයාට මේ රටේ ජනාධිපති විය නොහැකිමයි. කවමදාකවත් වෙන්න බෑ. එය මම බොහොම වගකීමෙන් කියන්නේ. හැබැයි සජිත් ප්‍රේමදාස මහත්මයාගේ ලග්නය එක නෙවෙයි. මම ඔබට ඒ ගැන කියන්නම්. මොකද ඒකට අවස්ථාව නෙවෙයි මේ වෙලාව. අපි ඉදිරියේදී මම මේ මැතිවරණයට පෙර අනිවාර්යෙන් කියනවා මොකද්ද ලග්නය කියන එකත් ඒ සම්බන්ධයෙන් යම් විග්‍රහයක් කරනවා. ඒක නිසා සජිත් ප්‍රේමදාස මහත්මයාගේ ලග්නය වෘෂභ නම් පැහැදිලිවම රටේ මීළඟ ජනාධිපතිවරයා වීමට ඉඩකඩ නැහැ. කවමදාකවත් රටේ ජනාධිපති වීමේ ඉඩකඩක් නැහැ සජිත් ප්‍රේමදාසට. ඉතින් ඒක නිසා සජිත් ප්‍රේමදාස මහත්මයාගේ ලග්නේ
වෘෂ බලක්නේ නෙවෙයි. ඉතින් ඒක නිසා බොහොම වගකීමෙන් කියන්නේ. ඒ වගේම තමයි ගෝඨාභය රාජපක්ෂ මහත්මයාගේ ලග්නෙත් ඔය කියන ලග්නෙ නෙවෙයි. බොහෝ අය කතා කරන්නේ යම් යම් විදිහට. නමුත් ඒක නිසා ඔවුන්ගේ පුජ්‍යලිකව මේ අවස්ථාවේ ඔවුන්ට ප්‍රචාරණ කටයුතු සඳහා යම් යම් අවාසි වෙන හින්දා කිසිම අවස්ථාවක් මම එය කියන්නේ නැහැ මේ අවස්ථාවේ. නමුත් ඉදිරියේදී මැතිවරණයට පෙර මම ඔබට කියනවා. ඒ වගේම තමයි අනිත් කරුණු කාරණාව, මේ අපේක්ෂකයන් දෙදෙනෙක්ගෙන් එක අපේක්ෂකයෙක්ගේ පැහැදිලිවම මම ඔබට මතක ඇති 2016 තමයි කියන්නේ මැතිවරණ දිනය. ඒ වගේම 2016 සහ 17 වීඩියෝ වල බලන්න පුළුවන්. ඒ හැම එකම මම කියනවා රටේ මීළඟට මැතිවරණයක් පැවතෙන්නේ ඔක්තෝබර් මාසේ 6ක්, ඒ වගේම තමයි නොවැම්බර් මාස 19 වන දිනත් අතරේ. එතකොට මැතිවරණ කොමසාරිස්තුමා පවා කියන්නේ දෙසැම්බර් මාසේ යම් කාල සීමාවක් කියලා. ඉතින් ඒකින්ද මම ඕක කිව්වේ 2016 සහ 17. ඉතින් ඒ මම කිව්වේ මගේ දැක්මට අනුව. ඉතින් ඔබ බලන්න, නාම යෝජනා දිනය දෙන්නේ 7 වෙනිදා, නොවැම්බර් මාසේ 16 වෙනිදා තමයි මැතිවරණය පැවැත්වෙන්නේ. ඉතින් ඒක නිසා බොහොම දින තුනක කාල සීමාව කාල පරාසය ඇතුළත තමයි මම මේ දේ කියන්නේ. ඉතින් ඒ මම කියපු දේවල් හරියද බලන්න. ඒත් එක්කම මීට ඉස්සෙල්ලා මම කිව්වා 2018 මැතිවරණේ කිසි කෙනෙක් 50%ක ප්‍රතිශතයක් ගන්නෙ නැහැ කියන එක. ඒ වගේම තමයි ලංකාවට වෙච්ච ස්වාභාවික විපත් පිළිබඳව කිව්වා. ඒ හැම දෙයක්ම සාර්ථක වෙලා තියෙනවා. ඉතින් මම සාමාන්‍යයෙන් යම් මනාවකියක් කියන්නේ බොහෝම අධ්‍යයනය කළ ජ්‍යොතිෂයට අනුව හැම කෙනෙක්ගේ. දැන් මේ අවස්ථාවේ මේ කේන් සටහන් දෙක පමණක් අපි අධ්‍යයනය කිරීම සුදුසු නැහැ. රටේ සහ ඒ පක්ෂයේ කේන් සටහන් අත්‍යවශ්‍යයි. ඉතින් ඒක නිසා ඒ වගේම තමයි මම දැනටත් අදටත් කියන්නේ ලංකාවේ මීළඟ ජනාධිපතිවරයා වෙන්නේ කන්‍යා ලග්න හිමියෙක්, මිතුන ලග්න හිමියෙක්, නැත්නම් කන්‍යා නවාංශක හිමියෙක් හෝ මිතුන නවාංශක හිමියෙක් මෙවැනි සම්බන්ධයක් තිබෙන කෙනෙක් පමණමයි. ඉතින් ඒක නිසා කොයිම අවස්ථාවකවත් මේ අපේක්ෂකයන් දෙදෙනා යම් කෙනෙක් ඉන්නවා, එක්කෙනෙක් ඉන්නවා මෙවැනි ලග්නයක් තිබෙන කෙනෙක්. ඉතින් මම මේ අවස්ථාවේ පොඩ්ඩකට කල් තියෙනවා, යම් දින කිහිපයකට කල් තියෙනවා මේක දැම්ම කීමට සුදුසු නැති හින්දා. මොකද හේතුව ඉදිරියේදී යම් යම් අපේක්ෂකයන්ට අවාසි වෙන හින්දා. නමුත් මේ ප්‍රධාන අපේක්ෂකයන් දෙදෙනා අතර පැහැදිලිවම එක අපේක්ෂකයෙක් සිටිනවා. ඒ අපේක්ෂකයා ජයග්‍රහණය කරනවාමයි මේ මැතිවරණය. ඉතින් ඒක නිසා මම කවුද කියන එක කියන්නම්. ගෝඨාභය රාජපක්ෂද සජිත් ප්‍රේමදාස කියන එක ජ්‍යොතිෂයට අනුව. ඉතින් ඒක නිසා මම මේ අවස්ථාවේ මම නැවත ලංකාවේ ඉන්න ප්‍රවීණ ජ්‍යොතිර්වේදී මහතුන්ගෙන් සහ ජ්‍යොතිෂ්‍ය පිළිබඳව උනන්දු දක්වන ඔබගෙන් ඉල්ලනවා බොහොම ඔබ බුද්ධිමත් වෙන්න. මේ අවස්ථාවේ කිසිම කෙනෙකුට යම් යම් ප්‍රචාරණයන් කරනවා ඔබ කොයි වෙලාවකත් මේ අවස්ථාවේ හදිස්සි වෙන්න එපා. මම මගේ ලොකු පිරිසක් ඉන්නවා විදේශ රටවල, ඒ වගේම ලංකාව තුළ මාව විශ්වාස කරන සහ මම කියන දේ හරි කියන පිළිගන්න පිරිසක්. ඉතින් ඒක නිසා මම කොයි වෙලාවකවත් ඔබ වෙනුවෙන් පෙනී සිටිනා. ඔබට කිසිම අවස්ථාවක බොරු කියන්නේ නැහැ. හරි දේ පමණක් කියන්න මම බොහොම වගකීමෙන් කියනවා. ඉතින් ඒක නිසා මේ අවස්ථාවේ යම් අපේක්ෂකයන්ට අවාසි වෙන හින්දා කියන්නේ මම ඔබට අදත් කියන්නේ මේ අපේක්ෂකයන් දෙදෙනා අතර එවැනි පුද්ගලයෙක් සිටිනවා. සජිත් ප්‍රේමදාස මහත්මයාගේ කේන්ද්‍ර සටහනේ වෘෂභලග්න හිමියෙක් නෙවෙයි, එතුමා වෘෂභලග්න හිමියෙක් නම් රටේ මීළඟ හෝ ජනාධිපති ඉදිරියේදී හෝ ජනාධිපති වෙන්න බෑ. ඒ වගේම තමයි ගෝඨාභය රාජපක්ෂ මහත්මයාගේ කේන් සටහනේ කේන් ඒ කියන ලග්නයත් වැරදි. ඒක නිසා එතුමාටත් යම් ගැටලුවක් තිබෙනවා. ඒක නිසා මම හරියට නිවැරදි කවුද කියන එක ඉදිරියේදී කියන්න බලාපොරොත්තු වෙනවා. අද සිට ඉදිරියේදී මම ඔබට සෑම ජ්‍යොතිර්වේදියෙකුගේම යම් යම් කියන හැම දෙයකම නිවැරදිතාවය සහ දේශපාලනිකයේ වශයෙන් සෑම කරුණක් පිළිබඳව ඉදිරියේදී මම කතා කරන්න බලාපොරොත්තු වෙනවා. ඒ වගේම තමයි කෙනෙක් අහනවා මීළඟ මහමැතිවරණයේ තිනේ කවදාද කියලා. ඒකත් මම දැනට අධ්‍යයනය කරමින් පවතිනවා. ඔබ මේ අවස්ථාවේ ඇහුවේ බොහොම හොඳ ප්‍රශ්නයක්. ඒ ප්‍රශ්නෙටත් මම ඉදිරියේදී උත්තර දෙනවා. පැහැදිලිවම දිනයත් එක්කම කවද්ද මොන කාල පරාසය තුළ මැතිවරණය තියෙන්න පුළුවන්ද කියන එක මෙය. ඒක නිසා ඔබ සැමට ඉදිරියේදී මගෙන් විශේෂ
යම් යම් විශේෂ අවස්ථාවන් පිළිබඳව දැනගන්න බලාපොරොත්තු වෙමින් ඉන්න පුළුවන්. ඒ නිසා ඔබ සැමට සම්මා සම්බුදු සරණයි. සියලු දෙවියන්ගේ ආරක්ෂාවයි.